ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy Double Sachet ₹10 10ක් පමණයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මියයන් පුද්ගලයන්ගේ දේහයන් බුහුමදානය නොකරන ලෙස ඉල්ලමින් අද පෙරවරුවේ මෙම නිහඬ විරෝධතාව පැවැත්ුණේ කලුතර නගර මැදේදී. ඒ සංවිධානය කර තිබුණේ රටට හෙටක් සංවිධානය විසින්. मुस्लिम जनता विविध टैंग सुधुकोटियोसोगन विरोधता करेट प्रदेश कलतर विरोधता कलतुण एक तरण केनो भूमिदानेट इड नदुण शरीर गिनीतियागेन मेरेनो किल पनपिटी सिरूरट गिनीतियागेन मेरेनो नंग इतकोट भूमिदाने भूमिदान करो नैकेल कर मुखद इतकोट इगोलो देह आदाहने किरीमट विरुद्ध वीम पिलीम किसीम तरकिया नहकिन अभी बहुम पेहदली මෙතර කොවිඩ් මරණ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂයතුළු පාර්ශව කිහිපයක් අද දිනේත් අදහස් පළ කළා. ජාතිවාදී ආගම්වාදී අවසන් දෙපා කියන එක තමයි අපි කියන්නේ. විශේෂයෙන්ම මේ රටේ අපි සෑම ජාතියක්ගේම අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ වගේම අපි සෞඛ්‍ය ගැනත් හිතලා බලලා ඒ නිර්දේශවලට අනුව ඉදිරියේදී කටයුතු කරන්න. දැනට සෞඛ්‍ය විද්‍යාත්මක සමීක්ෂණ වලින් කියවෙන කරුණු අනුව කියන්නේ භූමි දානය කළොත් ඒ කොරෝනා වෛරසය භෞතික හරහා නැවත වතාවක් මිනිස් සිරුරට එකතු වීමේ හැකියාව තියෙනවා කියලා. ඒ හින්දා තමයි ලෝකයේ ඇතම් රටවල් වල භූමි දානය කරපු සිරුරු ගොඩගන්නේ. ඒ නිසා අපි මේ බෙලහීන ඊනියා විපක්ෂෙන් ඉල්ලනවා ආදාහණය කරනවද භූමි දානය කරනවද කියලා සටන් පෝරුව ඉල්ලගෙන කනතු ඉස්සරහා උද්ඝෝෂණයක නෙමෙයි වගකීමක් තියෙන විපක්ෂේ කාර්යභාරය. ජාතිය අවාසනාවට අපිට තියෙන විපක්ෂේ මේ කොරෝනා වසංගතයත් පාපන්දු ක්‍රීඩාවක් බවට පත් කරගෙන තියෙන බව තමයි අපිට පේන්නේ. එක එක අන්තගාමී අදහස් වලට යන්නේ නැතුව එක එක දේශපාලන පක්ෂවල ඉන්න අය තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අඩුව වැඩ කරන්නේ නැතුව අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපි එක නීතියකට අපි කටයුතු කළ යුතු වෙනවා. සෞඛ්‍ය ක්‍රමයේට වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයේට යම් නිර්දේශයක් निर्देश अनुकूल खटीत करंट मी रटे जीवत्न पालक पिरसट बेरिकला මෙතර නිරෝධායන නීති උල්ලංඝනය කර විරෝධතා සංවිධාන කළහොත් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊයේ දිනේදී ඒ වගේම පසුගිය දින කීපයකදීම දක්නට ලැබුණා විවිධ උද්ඝෝෂණ පැවැත්වෙනවා විවිධ හේතුන් මත. කෙසේ වෙතත් මේ උද්ඝෝෂණ පැවැත්වීමේදී නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමේ ස්වභාවයක් දක්නට ලැබුණා. අපි කාරුණිකව තවදුරටත් සියලුම ජන කොටස්වලින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරෝධායන රීති උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන්න එපා. එසේ කටයුතු කළහොත් පොකුරු අනු පොකුරු නිර්මාණය වෙයි. ඒ විට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තබන්නට සිදු වෙයි. මෙවැනි ආකාරයට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සාමාන්‍ය නීති යටතේත් අනෙක් පැත්තෙන් නිරෝධායන රීති යටතේත් කටයුතු කිරීමට සිදු වෙනවා. දසන කාන්තී චූර්ණයේ සහිත ලිවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.